ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕන සහ මේ වීඩියෝ එකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕන කෝසල ඉදිරිසිංහ අයියට. අයිබෝවන් වාහනවලට ආදරය කරන ඔයගොල්ලෝ හැම දෙනෙක්ම අද තියුත් එකේ ගරාජ් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි හැමෝම දන්නවා ලංකාවේ ගොඩක් අයට ගං වතුර ආපදා තත්ත්වයක් පහුගිය කාලේ ඇති වුණා. ඉතින් ඒක මේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් පහව යමින් තමයි පවතින්නේ. ඉතින් ඔයා ගං වතුරට ලක් වෙලා හිටියා නම් ඉක්මනටම රිකා වෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාගේ වාහනේ මේ ගං වතුරට අහු වුණා නම් දැන් වාහනේ අහු වෙලා ඉවරයි. වාඩ කරන්න තියෙන හරි කාර්මික ශිල්පීෙක්ට පෙන්නලා වාගේ වාහනේ යථා තත්ත්වයට පත් කරගන්න එක. ඉතින් අද මේ වීඩියෝ එක අරන් එන්නේ මේ වගේ ගං වතුරට වාහනේ අහුවෙච්ච කට්ටියට නෙමෙයි. මේ වීඩියෝ එක විශේෂයෙන්ම අරන් එන්නේ ඔයා දැන් ගං වතුරට අහුවෙන්නේ නැතුව වාසනාවන්ත වුණා නම්, ඔයා බේරුණා නම්, ඔෆිස් එකට ඇද්දී ඔයා ඉන්න පැත්තෙන් තවත් තැනකට ඇද්දී ගොඩක් වෙලාවට මේ ගං වතුර හින්දා ඇවිල්ලා වතුර බැහැගෙන යන තැන් ඇති. පොඩි වතුර ප්‍රමාණයක් තියෙන. ඉතින් අවුලක් නැහනේ කියලා හිතලා ඔයා වාගේ වාහනේ මේ පොඩි වතුර පාරවලින් දාලා යන්න දැන් හිතාගෙන ඇති. ඒ වගේම කට්ටියට උදව් කරන්නත් ඔයාගේ වාහනේ ඔයා වතුරට දානවා ඇති. අන්න එහෙම කට්ටියට තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක අරන් එන්නේ ඔයා ප්‍රවේශම් වෙන්න ඕන. ඉතින් විශේෂයෙන්ම මම මේ කියන්නේ කාටවත් උදව් කරන්න එපා කියලා නෙමෙයි. ඔයාට තියෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕෆ් රෝඩ් වලට ගැලපෙන විදියට මොඩිෆයි කරපු වාහන, විශේෂයෙන්ම මේ ස්නූකල් එකක් අරන් ඒක උඩට අරන් ඇවිල්ලා ඒ වගේ අර ගැඹුරක ඔයා දන්නවා නම් ඔයාගේ වාහනේ මෙච්චර ප්‍රමාණයක් ගැඹුරට දාන්න පුළුවන් කියලා, අන්න ඒ වගේ වාහන දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන්ගේ ගමන් යන්න තියෙන හදිස්සියට හරි වෙන මොනා හරි පර්පස් එකකින් හරි ඔයාගේ වාහනේ එහෙම ඔෆ් රෝඩ් ඒ කියන්නේ වතුරේ දාන්න පුළුවන් විදියට මොඩිෆිකේෂන් කරලා නැතුව නිකන් හිතුමතේට වතුරේ දැම්මොත් ඔයාට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්, ඔයාට ලොකු වියදමක් එන්න පුළුවන්. ඉතින් මේ දවස්වල වාහනයක් රිපයර් කරන එක ලේසි නෑ. මම උඟුලට දාන්න කොච්චර ලොකු වියදමක් යනවද කියලා පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් මේ වගේ පොඩි රිපයර් එකක් කරත් ලොකු වියදමක් යනවා මේ කාලේ. ඉතින් ඒකේ හින්දා තමයි මේ වීඩියෝ කොකුණට අරන් ඉන්නේ. හරි, අපි මුලින්ම කතා කරමු සාමාන්‍ය වාහනයක් කොච්චර ගැඹුරක දාන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් මැනුෆැක්චරර්ස්ලා කියන්නේ සාමාන්‍ය කාස් නම් කියන්නේ සෙඩාන් කාල් නම් හැච්බැක් කාල් නම් ඇල්ටෝ වගේ කොරොල්ලා කරේන ඔය වගේ වාහනයක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10ක ප්‍රමාණයකට විතරයි වතුර දාන්න පුළුවන්. එතකොට මේ වගේ වාහනයක් සෙන්ටිමීටර 30කට වඩා වැඩි වතුර ප්‍රමාණයකට දැම්මොත් කායක පාවෙන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයකට දැම්මොත් මේ වතුර පාවෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඒ වගේම තමයි SUV එකක් නා, ඒ කියන්නේ ෆුල් සයිස් SUV එකක් නා. ලංකාවේ තියෙන හැම එකක්ම SUVs නෙමෙයි. එතකොට SUV එකක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 55 60ක් වගේ ප්‍රමාණයකට තමයි ඒගොල්ලෝ දාන්න රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒකත් වාහනෙන් වාහනයට වෙනස් වෙනවා. ඉතින් ලංකාවේ ගොඩක් අයට කාස් තියෙන ඉඳන් අපි කාස් වලින් මේ දේ ගැන කතා කරමු. දැන් ඔයගොල්ලෝ කල්පනා කරන ඇති සෙන්ටිමීටර 10ක් කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් නෙමෙයි මේ වගේ ප්‍රමාණයක්. එතකොට අපේ වාහනේ ටයර් එකේ අර පොඩ්ඩක් උසට තියෙන ගානට තමයි මේ දාන්න කියන්නේ. එතකොට ඉතින් මේ ගානට දාලා අපි යනවනේ, ගොඩක් යනවනේ. කියන්නේ ගං වතුර නැති කාලවල වුණත් යන තැන් තියෙනවා. මෙහෙම යන්නත් එපා කියලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවද මේ සෙන්ටිමීටර 10ක් වතුර තියෙන තැනකට දාලත් මැනුෆැක්චරර් කියන්නේ වාහනෙට යන්න කියලා පැයට කිලෝමීටර 10ක වගේ පොඩි වේගකින් ඊට වඩා වැඩි වේගකින් කොයිම් වෙලාවකවත් යන්න එපා කියනවා. ඇයි එහෙම කියන්නේ? අපි යනවනේ අපේ වාහනේ කිසි අවුලක් නැතුව. සෙන්ටිමීටර 10කට වඩා වැඩි වතුර ප්‍රමාණවල වුණත් අපි යනවා. අවුලක් නැහැ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. හිතන්න දැන් සෙන්ටිමීටර 10ට වඩා වැඩි වතුර ප්‍රමාණයක් උඩින් ඔයා වාගේ වාහනේ අරන් ගියොත් මොකද වෙන්නේ? අපි සෙන්ටිමීටර 30ක් 40ක් තියනවා නම් අනිවාර්යෙන් මේ වාහනේ එන්ජින් එකේ කියන්නේ වාහනේ වතුරට දාපු ගමන් ඩිරෙක්ම වාහනේ එන්ජින් එකට අර වතුර ප්‍රමාණය ගෑවෙනවා. එතකොට මොකද්ද කම්බස්ටන් එන්ජින් එකක් කියන්නේ? ඔයාගේ වාහනේ ස්පාර්ක් ප්ලග් එකක් තියෙන, ඊළඟට පෙට්‍රල් මේකට ඉන්ජෙක්ටර් සරහා පම්ප් කරනවා. ඕක පම්ප් කරලි ස්පාර්ක් එකක් ඇති කරලා මේ පිස්ටන් උඩ පල්ලේ ඇවල තමයි ඔයාගේ වාහනේ දුවන්නේ. එතකොට ඒ ඇති වෙන ශක්තිය ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කරා ඔයාගේ වාහනේ රෝදවලට දුන්නාම තමයි මේක ඉස්සරහට යන්නේ. එතකොට මෙහෙම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන එන්ජින් එක ඇතුලේ ගිනි ගෙනීමක් සිද්ධ වෙනවා. එතකොට මේ එන්ජින් එක ගිනි ගත්තු ඔයාගේ එන්ජින් එක ඇතුලේ ලොකු රත්වීමක් වෙනවා. මේකත් එක්ක මොකද වෙන්නේ? ඔයාගේ එන්ජින් එක, ඒ කියන්නේ මේක ලෝහවල වානේවල නිෂ්පාදනය කරලා තියෙන්නේ, මේක රත්වීමකට ලක් වෙනවා. එතකොට මේ රත් වෙලා තියෙන එන්ජින් එකට එක පාරටම වතුර පාරක් ගැහුවොත් මොකද වෙන්නේ? සහ පල්ලෙහා තියෙන අර ඔයිල් සලම්මණන් තියෙනවානේ, මේ ඔක්කොම තැන්වලට මේක ගෑවෙනවා. ඒ කියන්නේ වතුර ප්‍රමාණය එක පාරටම කූල් වෙලා, ඒ කියන්නේ ගෑවිලා අයින් වෙන්නේ නැහැ. මේක එක දිගට තියෙනවා. යම් කිසි දුර ප්‍රමාණයක් යන්න ඕනේ, යන්නෙත් ලොකු වේගෙන්. එතකොට ඔයාගේ වාහනේ යටපැත්තේ සාමාන්‍යයෙන් මේ පිස්ටන් රින්ග්ස් උඩ පල්ල යනවා, ඊළඟට මේකේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක තියෙනවා, මේ දේවල් සහ මේ කුටීර තියෙන තැන්වල ඔයිල් තියෙනවානේ. ඉතින් එතකොට මේ ඔයිල් එක රත් වෙලා ඒවට වාත කොටස් ප්‍රසාරණය වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රසාරණයට ලක් වෙලා තියෙන ඔයාගේ වාහනේ වාතය ඇතුල ගන්න පොඩි පොඩි සිදුරු තියෙනවා. ඉතින් වාහනේට වතුර දැම්මට පස්සේ
ඒකන වතුර තියෙන තැනකට එක පාටම දැම්මට පස්සේ එක පාරටම ඒ කොටස් ගොඩක් වේගෙන් කෝල් වෙන පටන් ගන්නවා. මේ කෝල් වෙනවත් එක්කම මේ ඇතුලේ තියෙන වාතය සංකෝචනය වෙලා ඇතුළට වතුර ඇදලා ගන්න පටන් ගන්නවා. එහෙම නැති වුණත් එක දිගට මේ කූල් තියෙන තැනක වතුරේ වාහනේ ධාවනය කරනකොට මොකද වෙන්නේ? වාහනේ ඇක්සල් එකට, ගිය බොක්ස් එකට, ඩිෆරෙන්ෂල් එකට ගොඩක් ලොකු ඩැමේජ් වෙන පටන් ගන්නවා, වතුර යන පටන් ගන්නවා. එතකොට ටික කාලයක් ඇද්දි, මාස 3-4ක් ඇද්දි තමයි ඔයාගේ වාහනේ ට්‍රාන්ස්මිෂන් එකේ සහ අනිකුත් දේවල් වල ප්‍රශ්න එන්න පටන් ගන්නෙ. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ බ්‍රීත් ලයින් සුඩට ගත්ත වාහන තියෙනවා. ඒ කියන්නේ අර ස්නූක ඒ පිලේ එකත් එක්කම ගොඩක් වෙලාවට ස්නූකල් එකක් ගහලා උඩට දාලා තියෙන්නේ. අන්න ඒ වගේ වාහනවල තියෙනවා. ඒ කියන්නේ වාහනෙන් වාහනයට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වතුර යන්න පුළුවන් ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් එහෙම වාහන වතුර දැම්මට කමන්නේ. හැබැයි සාමාන්‍ය වාහන කොයිම් වෙලාවකවත් හිතුමනාපට වතුර දාන්න එපා. සහ වතුරට දැම්මත් අඬමු උනත් හිමින් යන්න, හයියෙන් නම් යන්න එපා. ඉතින් ඒ වගේම තමයි මේ සීල් හරහා වාහනය ඇතුළට වතුර යන්න අවස්ථාවක් තියෙනවා. රේඩියේටර් ෆෑන් එක, ඒසී ෆෑන් එක, ඒ වගේ දේවල් වලින්, ඒ වගේම කරන්ට් එක තියෙන තැන් තියෙන්නේ වාහනේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය රුණත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ වාහනේ ගොඩක් රත් වෙලා තියෙන රේඩියේටර් එකට එක පාටම මේ සිසිල් වෙන්න වුණොත්, එක පාටම යා සීතල වුණොත් කොයිම් වෙලාවක හරි පුපුරන්නත් පුළුවන්. ඉතින් ඒකේ හින්දා කවදාවත් මේ වැරදි වැඩ කරන්න එපා. ඉතින් එතකොට සමහරක් වෙලාවට අපි දකිනවා මේ පොඩි පොඩි කාස් වැගන්නාර් වගේ මෙහෙම විශේෂයෙන් මේ දානවා හිතු මනාපෙට එක එක, يعني මේ ලොකු වතුර පාරවල් වලට දාන අපි දකිනවනේ ඔය මඩ ගොඩවල් වලනේ, ඕෆ් රෝඩ් එහෙමත් යනවා. ඉතින් ඒ වගේ වැඩ කරන්න එපා. ඒ කියන්නේ කේයිකා එකක් හදලා තියෙන්නේ ඕෆ් රෝඩ් කේපබිලිටීස් එක නෙමෙයි. ඕෆ් රෝඩ් එකක් වුණත් එහෙම දාන්න එපා කියද්දි ඉතින් අර පොඩි පොඩි වාහන තියදී පිස්සු වගේ වතුර පාරවල් වලින් යන්නයි ඒ වගේ ගන්න එපා. නිකන් ජීවිතේ විඳිනවා ආතල් ගන්නවා කියලා ඒ වගේ වැඩ කරන්න එපා. මේ සමහරක් හිටිය වගේ වාහන ඒගොල්ලොන්ගේ නෙමෙයි තාත්තලගේ වාහන, තාත්තර තමයි කවදාරි දඩේ කන්න වෙන්නේ මාස 3-4ක් ගියාම. ඉතින් මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ ඒ වගේ ගිහිල්ලා, ඒ කියන්නේ ගං වතුරට අහුවෙච්ච වාහන සහ ඒවට වෙන දේවල්. ඉතින් මේ දේවල් වලට අමතරව මම කල්නොත් කිව්වා වතුර පාරක් උඩට කොයින් වෙලාවකත් වාහනේ දාන්න එපා. සහ අපි දන්නේ මේ තියෙන වතුර පාර වලට පාරවල් කැඩලා තියෙන පුළුවන්. අපිට ඉස්සරහ ක්ලියර් නැහැ. අපි වතුර අපහැදිලි වතුර ගොඩක් උඩින් යන්නේ. ඉතින් ඒ යනකොට පාරවල් කැඩලා තියෙන පුළුවන්, වාහනේ හිර වෙන්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්, පාලං වගේ දේවල් කැඩලා තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද නොදන්න වතුර පාරවල් එක පාටම තමන්ගේ වාහනේ දාන්න එපා. ඒ දේ අනිවාර්යෙන් මතක තියාගන්න, හොඳින් මතක තියාගත යුතු මේ වගේ දේවල්. දන්නවා වාහනයක් සාමාන්‍යයෙන් ඔය පොඩි වතුර තියෙන තැනකින් ගොඩක් වේගෙන් අරන් ගියොත් අපි දගෙනවා ටයර් එකෙන් එහාට ලොකුවට මෙහෙම වතුර එළියට විසික්කනවා. ඒ එළියට විසික්කන පැත්තනේ. එතකොට වා හිතන්න අනිත් පැත්තේ වාහනේ මෙහෙම වතුර ගොඩක් උඩින් වේගෙන් අරන් ගියාම වාහනේ එන්ජින් එක තියෙන පැත්තටත් ලොකුවට වතුර ප්‍රමාණයක් විසික්කනවා. ඉතින් වා හිතන්න අර වතුර ගොඩක් මැද්දෙන් මේ රත් වෙලා තියෙන එන්ජින් එකට එක පාටම කූල් වතුර පාරක් ගැහුවාම එන්ජින් එකට මොනතරම් ඩැමේජ් එකක් වෙනවද කියලා. හරි. එතකොට මීට පස්සේ ඔයා කවදාවත් සෙන්ටිමීටර 10ක් වගේ තියෙන ඊට වඩා අඩු වෙනත් වතුර ගොඩක් උඩින් නම් ඔයාගේ කාර් එක වේගෙන් ඩ්‍රයිව් කරන්න එපා. අනිවාර්යෙන් හිමින් යන්න. සහ මෙතනදී පොඩි එතිකල් දෙයක් කියන්නත් ඕන. අපි දකිනවා පාරේ ස්කූල් යුනිෆෝම් ඇඳගත්ත ළමයි ඉන්නවා. නිකන් පොඩි පොඩි වතුර වලවල් තියද්දි අපිත් වාහනවල යනවා. හැබැයි කවදාවත් බස් හෝල්ට් එක මිනිස්සු ඉඳද්දි, ස්කූල් ළමයි ඉඳද්දි, එක එක ළමයි ඉඳද්දි, මිනිස්සු ඉඳද්දි ඒ වතුර වලවල් උඩින් තමන්ගේ වාහනේ වේගෙන් අරන් යන්නේ නැහැ. අර මිනිස්සුන්ගේ ඇඟවල් වලට වතුර විසික්කනවා. කරන්න එපා අඩුමතරම සෙල්ෆිෂ් වෙලා තමන්ගේ වාහනේ ඩැමේජ් වෙනවා කියලා හිතාගෙනවත් එහෙම වැඩ කරන කට්ටිය ඉන්නවා. නම් ඒගොල්ලොන්ට කියන්නේ ඒ වගේ දේවල් කරන්න එපා කියලා. මොකද ඒක සෙට් නැහැ. ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕන. සහ මේ වීඩියෝ එකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕන කෝසල ඉදිරිසිංහ අයියට. එයා Facebook එකේ දාලා තිබ්බ එයාගේ page එකේ ලොකු සටහනක්. ඒක ස්ටඩි කරලා මම තවත් Google එකට ගිහිලා සහ YouTube එකේ තවත් වීඩියෝස් බලලා තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ අරන් ආවේ. ඉතින් මේක සම්පූර්ණ ක්‍රෙඩිට් එක යනවන කෝසල අයියට. මොකද ඉතින් මේ වගේ ඔයගොල්ලන්ගේ වාහන වලට ගොඩක් වැදගත් වෙන වීඩියෝස් බලන්න කැමති නම් දැන්ම subscribe කරන්න youth එකේ garage එක. මම හිතනවා මේ වීඩියෝෙන් ඔයගොල්ලන්ට වැදගත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හමු. අදත් අපිත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.